කොහොම ඉස්කෝලේ නිවාඩු දෙන දවසෙත් කල්පනා කර කර ඉන්නේ? මට අම්මා මතක් වෙන හැම වෙලෙම දුක හිතෙනවා. වැඩක්වත් කරන්න හිතෙන්නේ නැහැ. දැන් නිවාඩුත් එක්ක තනියම ගෙදර ඉන්න ගියාම මං තවත් අසරණ වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? අම්මා ඇත්තෙන් නැහනේ. ඔයා අම්මට ආදරේනේ. ඒ ගැන මම දන්නවා. ඔයාට අම්මා ඉන්නවා කියලා හිතලා අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන විදිහට වැඩ කරන්න පුළුවන්. හානේ ඒත් ඒ කොහොමද නාමද? මම සටිපාසලට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒකේ කියලා දීපු විදිහට තමයි දැන් මම වැඩ කරන්නේ. ඒ හින්දා මට කිත් දුකක් දැනනහම ඉක්මනට යථා තත්ත්වයටපත් වෙනවා. ඒකයි මම සතුටින් ඉන්නේ. ඒ කොහොමද මටත් කියලා දෙන්නකෝ. අපි යුද්ධයට මූණ හෝදනකොට දත් නදීමේ ඉඳලම ඒ ගැනම හිතන්න. පාඩම් කරනකොට දවසේ වැඩ කරනකොට සිහියෙන් කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔය දුක නැති කරලා දාන්න. මම ආවත් සතිපාසලේ වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නම්කෝ. එතකොට ඔයාටත් තේරෙයි. අද ඒක මට අලුත් දෙයක්. ඒක කියනකොටත් ආස හිතෙනවා. ඔයාට පුළුවන් ද මාවත් ඒකට සම්බන්ධ කරගන්න? හරි මම ආව සතිපාසලේට සම්බන්ධ කරන්නම්කෝ. එතකොට ඔයාටම තේරෙයි. ඉතින් රසික කොහොමද ආට? මං හොඳින් ඉන්නවා නාමලි. ඒකාගේ මුණ දැක්කම පේනවා. නිවාඩු දුන්න දවසට ආගේ මුණ ගොඩක් එළියට ටිකක්. අනේ ඔව්. මේ සේරම ඔයා නිසා. ඔයාට ගොඩක් ස්තුතියි. මම ඊයේත් සතිපාසල වැඩසටහනකට සම්බන්ධ වුණා. මං දැන් හැම ක්‍රියාකාරකමක්ම හැම වෙලේම කරන්නේ සතියේ. ඒ නිසා ඉඳ හිට අම්මව සිහි වුණා. දුක මගහැරෙනවා සතිමත් වීම නිසා. පාඩම් කරන්නත් ගොඩක් පාසුයි. අනේ ඔයාට ගොඩක් ස්තුතියි නාමලි.